ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන් කියා විශ්වාසනීය දැක්ම. ඔබතුමා මන්නේ කියලා කාරණේ ඔබලා මේ ආන්තර හරි වැඩ හොඳයි වගේ. දැන් ඉස්සර අපිට මොනවා හරි වරද්දුවක් හම්බුනොත් දුටු තැන අත්තරම් ගොඩ ගත්තා දැම්ම ඇතුළට ආයි නෝ. කිසිම excuse එකක් නැහැ. දැන් මේ වෙන්නේ අධිකරණයේ මිනිසුන් වල සයිතු අරගත් වාහන පෙරහරවල් පිටින් ඉන්න දැන් උනට. ගිහිල්ලා දෙනවා. හරි හොඳයි මේ ක්‍රමයේ අත්‍යන්තයෙන් මේක වාසි යනතාවත් කියලා වෙන්න දාන්න හොඳයි කියලා. හැබැයි ඔබට හිතෙන්නේ නැද්ද අපිට නම් හිතෙනවා. මේ අදාළ ඒ චූදි දෙයා හරි ඔයාට ඉන්න බැරි නම් අධිකරණයේ ඉස්සරහට උතනම ඉන්න හරි වෙලා ආවට පස්සේ තමයි ඔබකට පුළුවන් කියලා කරණම් වැරදි නැද්ද? නීතිඥ මහත්තයෙකුත් ඉන්නවනේ. යකෝ ළඟට ගිහිල්ලා අපෝදෙන මොකද මේ සම්පූර්ණ විශේෂයෙන්ම ජනතාව මේ වර්තමාන විපක්ෂය එදා හිටපු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් බරපතල කලකිරීමක ඉන්නේ. මොකද අපි එයාලට කියන්න ඕනේ මහා සිංහයෝ හැටියට රඟ දක්වපු උදවියට එයාලා එවකට අපේ ආණ්ඩුවේ යෝෂිත රාජපක්ෂ සහෝදරයාගේ ඉඳලා ඒ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා ජොන්සන් ෆර්නැන්ඩෝ ඇමතිතුමා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා විමල් වීරවංශ ඇමතිතුමා ඊළඟට උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ ආදී වශයෙන් සියලුම දෙනා අත්අඩංගුවට ගත් දිනා ඩීවී චානක මන්ත්‍රීතුමා ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා මේ සියලුම දෙනා අත්අඩංගුවට ගනිද්දී අපි කිසිම කෙනෙක් අපේ කඳවුරතුර හැංගුණේ නැහැ. එදා විරුද්ධ පක්ෂය හැටියට අපි අධිකරණමය තීන්දුව සියල්ලටම අපේ හිසනම ආචාර කළා. අපි අධිකරණයට කිසිදු අපහාසයක් නොකර ඒ කටයුතු වලට සහයෝගය දක්වා. එහෙනම් එතනින් පේන්න තියෙන්නේ කශේරුකාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. UNP එකේ ඉන්න අයට කශේරුකාවක් නැහැ. අපේ කණ්ඩායමට ජනතා බලය සහ අපිට විශ්වාසයක් තිබ්බා මේ දේශපාලන වශයෙන් ගොතන චෝදනා කියලා. එහෙනම් අපිට ඒවට මුහුණ දීමේ හැකියාවක් තිබ්බා. අනික් කාරණාව මම පුදුම වෙනවා විරුද්ධ පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය මේ ඔවුන්ගේ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් විසින් සිදු කළ තියෙන මේ බරපතල අපරාධය සම්බන්ධයෙන් ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. එතකොට එදා අධිකරණ පද්ධතියට බලපෑම් කරපු ජනතා විමුක්ති පෙරමුණ 3%ක් ජනවරමක් පමණක් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. එතකොට මේ සියල්ල තුළින් අපිට සනාථ වෙන කාරණාව තමයි මේ සියලුම දෙනා එකතු වෙලා තමයි මේ දේශපාලන දඩයමට ගියේ. ඉතින් මම හිතනවා අපි මේ මොනවා වුණා මොනාකාරයේ තීන්දු තීරණ ලැබුණත් අපි දේශපාලන වශයෙන් මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ. ඉතින් අපි පොලිසියනුත් බලාපොරොත්තු වෙනවා අපේ රජය වුණත් අපහසුතාවයට පත් නොකර වැඩ කටයුතු කරයි කියලා. රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීමක් හෝ ඒ පරීක්ෂණ කටයුතු සිදු වෙන වෙලාවේ ඒ අපි දකපු රූපරාම පද්ධතිය මම හිතන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔබ අත්අඩංගුවට ගැනීමක් සිදු කරන අවස්ථාවකදී පොලිසිය එවැනි නිදහසක් දෙයි කියලා. එයා රවුල කපනවා පේනවා, එයා සෙල්ෆි ගහනවා පේනවා, එයා ලයිව් රෙකෝඩින්ග්ස් දෙනවා පේනවා, එයා ඒ මත සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරනවා. අනික රංජන් රාමනායක කියන්නේ මේ එදා කුමන්ත්‍රණකාරයෝ එයා ගැන විශ්වාසයක් තිබුවට එයා පිළිබඳ කිසිම විශ්වාසයක් තැබිය යුතු පුද්ගලයෙක් නෙවෙයි. එයාගේ ගිනියාවියේ බලපත්‍රය සම්බන්ධනොත් කතා කරද්දී එයා කියනවා ඒක මගේ රාජකාරියක් නෙවෙයි, මගේ ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියක් කියලා. එතුමාගේ නමර නිකුත් කළා තිබ්බනම් ගිනියාවියක් ඒක බලපත්‍රය ලබා ගැනීමේ වගකීම ගිනියාවිය නිකුත් කළ තියෙන පුද්ගලයාගේ වගකීම මිසක් ළඟ ඉන්න ආරක්ෂක නිලධාරීෙක්වත් තව කෙනෙක්වත් නෙවෙයි. එහෙනම් මේ හැසිරීම තුල මම වුණත් හිතුවා රංජන් රාමනායක මේ මොකද්ද මේ සම්දර්ශනයක්ද මේ කරන්න යන්නේ කියලා. හැබැයි ඒකේ බරපතල කාරණයක් අභ්‍යන්තරෝ තිබ්බා. අභ්‍යන්තරයේ බරපතලයි. මම හිතනවා ඒ ලබා දීපු නිදහස ඉතාම අසාමාන්‍ය නිදහසක්. රංජන් රාමනායක ඔබ මේ පරීක්ෂණ කටයුතු කරද්දී ලබා දීපු නිදහස අසාමාන්‍ය නිදහසක්. ඉතින් මම හිතනවා අපේ රජය ස්වාධීනත්වයේ දීලා තියෙන්නේ රජය කිසිම කෙනෙක් අපහසුතාවයකට පත් කරයි කියලා බලාපොරොත්තු තුල නෙමෙයි, මේ රට තුල නීතියේ ආධිපත්‍ය ජනතාව සහ ලෝකය පිළිගන්න ආකාරයට ස්ථාපිත කරා. Breaking.lk